ජෑफර්තනපු්‍ර විශ්විත्याලයේ සිංහලහා ජනසන්ධवेතන අධ්‍යානාාශය හිටපු අංශප්‍රධානීජපනෙ හිටපුතානපති මहाචාර්्यදම්මික ගගना තිසානායක මහතා ඊඒෙ තිනෙ අभावा प्र්‍රप्්ත වඩා. පෙළිකා මාරයාට ගොදුර වූ ඔහු අවසන් ගමන්්‍ය्याති හැට දෙවන විය පසලූ පබයි वाර්ताාවෙන්න්නේ. මේ අතර මහාචර්्य தම්මික ගගना තිසානායකැන්ගේ तेේහෙ, අවසන් ගෞරව පෙළිබඳව මත්තේ කොඩ සම්පෘද්ධිවත්තේ එතුමාගේ නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු බ්‍රහස්පතින්දා එනම් දහතු මනදාතිනේ බොරැල් සුසානභූමියතිී සිදු කෙරනු ඇති. මහචාරය ගංගනත් වඩාත් ප්‍රචරත වූයේ ඔහු විසින් ලංකාදීප පුවත් පත්‍රලි වූ පැණිවල්ුලෝ තීර ලිපි පෙළ හේතුව නොයි. මේ ඔහු ගැන මුහුණු පොතේ පළවූ අදහස් හා අපූරු මතක සටහන්ගේපයක්. ජපානේ යොකොහම ස්ටේශමට යන පාරේ කෙනවරවම් පැත්ති තියෙන අවන්හල ඇතුළේ සකුණා මල් පිපිච්ච රෝස පාටත් අයිස්ක්‍රීම් පාටත් කළමක් වෙච්චි කෙමෝනාා ඇඳලා කොන්්ඩෙ උඩට බැඳලා එක අතක සකේ බිමදාපු ජෝකුත්. දෙදාල වගේ පුංචි කෝපත් බෝංචි ඇටදාපු දීසි තියෙන බන්දේසි අතේතියාගෙන සේවිකාවූ මේසේ අතර එහා මෙහා යන ගමන්. ඉරශ්ශයි මාසේ කියල කෑගහනවා. සොයා සෝස් ගාපු ලොකු දැල්ලෝ යකට දැලක උඩ පිච්චන කොට එන පුළුට සුවද මෙහාටත් වෙනවා. එල්ල ලතියෙන රතු වකට් කඩදාසි ලන්තෑරුම් එහාට මෙහාට සුළඟට වැඩෙනවා. මමත් නිෂිමුරා සෙන්සේන් යොකෝ හාමවල වීතුරු සමාගමක අයිතිකාර තක හශිෂනුත් මීට් ලොකු හතරැස් මේ සේකර වටේ බිම වාඩි වෙලා ඉන්නවා. නිෂිමුරා සෙන්න්සේ නීතිීඥවරේක්. යා මට හැම මාසම යෙන් දහදාහක් දෙනවා මම ජපානයට ඇවිත් ඉගෙනගන්න එකේ සතුටට ඒ වෙනුවට එයත් එක්ක මාසකට දවසක් අවන්හලකට ඇවිත් කන්න බොන්න ඕනේ එයා ගානේ. අද මට එයා තකහශී සංවහඳුන්ලා දුන්නා එයා මගේ ගොඩක්දේ ඇහවා. මම ඔක්කොම කිව්වා නිල්පාට ටයිකෝට් ඇඳලා කන්නා අඩිදාලා කොන්්ඩේ පැත්තකට පිරලා ඉන්න එයා මං කියන ඔක්කොමදේ හීම් ඇස් දෙක පියාගෙන අහගෙන හිටියා. ඊට පස්සේ ඇසැරලා බගේ දිහා බල්ලා. ගංගනාතෝසන් ඔයා දක්ෂ කෙනෙක්. ආපහෝු ලංකාවට යන එකේ තේරුමක් නැහැ. ලංකාව ගොඩක් දුොප්පත් ජපා න එහෙම නෙමේනේ ඔයා මෙහි නවතින්න. ඔයාට මෙහෙ හොඳ තැනකට එන්න පුළුවනි කියලා කිව්වා. එතකොට මට එකපාට මතක්කුණේ නිපොන් මාරු. තරන්න නැව. ෙවුද්ධකට වතාවක් තර්ුණ තරණයන් පිරිවරාගඩ ලෝකවට යනවා මාත් ඒකි ගිහින් තිබුණා ජපන් තෞන්න තරණයන්ගේ සිය ගානක් කෙක්ක නැවි හිටපු ප්‍රධානයයක් දවසක් මට එයාගේ කාමරයට කතා කරලා ඔයාට චිත්‍ර හොඳට අඳින්න පුළුවන්නේ මෙහෙ එහෙම අයට හොඳට සල්ලි හම්බ කරන්න පුළුවන්. ලංකාවට යන්නෙ පා ජපන් කෙල්ලෙක් බැඳලා මෙහි නවතින්න කියල කිව්වා මම හිනාවඋනාා මසක් එයායට මමුකදත් කිව නැ මේ වෙලාවෙ මට එකපාරටම මතක් වුණේ ඒක සිහර දුම කැරකි කැරකි මගේ දිහාවටත්තවා. මම චුට්ටක් වෙලා බිම බලාගෙනදලා අපපහු ඔලු සලා තකහශී සං දිහා බැලුවා. එයා මගේ දිහා බලාගෙනන්නවා. මම කතා කරන්න හිතුවා. මට සමාවෙන්න මෙහෙම කියනවට මම ජපානේ ඉගෙනගන්න ශිෂ්‍යත්වයකින්. ඒකට ගෙවන්නේ ජපානය ජනතාව. පාට බලා ගාස් විතරක්න මේ කන්න බොන්න පොත්පත් බේතේත් ගෙක් දොරවල් ගමන් බිබන් හැම එකටම. ඒක කෝටි ගානක් ආත්ම ගානක් හම්බ කරලත් මට ගෙවාගන්න බැරිගානක්. ඒත් ඒ ශිෂත්ය දුන්නෙ මට නොවේ ලංකාවේ පිනිසුන්ට. ලංකාවයි මාතෝරලැ මෙහාට එව්වේ ඒ හින්ද මම ආපසු යන්න ඕනෑනේද. ලංකාව දුප්පත් බව ඇත්ත ඒත් ඒ දුපත්කමෙන් ගොඩේන්න ඒමිනිසුන්ට උදව කරන්න ඕනේ. ඒත් මම නොගියොත් මම වගේම මෙහාපු හැමෝම නොගියොත් කවදාවත් ඒ දුපත් කමින් ගැලවෙන්න බැරිවෙනවා. ඒ මිනිසුන්ට. මං එහෙ ඉගෙන ගත්තේ නොමිලේ ලංහාවෙ මිනිස්ුයි මට වියදම් කළේ. එහෙම නොකලානම් මම කවදවත් මෙහෙම එන්න වෙනයහෙකුත් නැහැ. ඒ හන්දම් මට යන්න ඕනේ ආපහු. මට දුක්විඳන්න වෙයි සමහර විට ඒත් මම ආපහු යනවා මට සමාවෙන්න කියලා මම කිව්වා. මේ මහචාරය ගංගනත් දිසානායක මහතාගේ නිදහස් අධ්‍යාපනය තීරුලිපියෙන් පැනිිවලලු දෙදස් දොළහෙෙන් ඔපටාගන්නාලාලත්්දක් සුබ ගමන්ස, මම කවද හරි ජපානට යනවා. ඒ ගිහාම සකුරාමලක් දකින දකින වාර්රයක් ගානේ, සකේ බෝතලයක් දකින දකින වාරයක් ගානේ ෆූචි ගිනිකන්ද දකින දකින වාරයක් ගානේ සුශී සශීම් දකින දකින වාරයක් ගානේ, කිමෝනාවක් දකින දකින වාරයක් ගානේ සර්ව මතක්වේබී. අයි ජපානෙම එප දෙන්නස. ජර්තනපුර සරසා වයේ දේකත් වහා ජනස්‍යවේදන දේශනයට ආ කැරලි කොණ්ඩකාර විසතුරු කමස ඇද විදිී පැහැති කරමාල පැළඳී සිනාවෙන් පිහිරු ගංගනාතෝ සං. මෙම වීඩියෝව මිලින්ද ශානක සොයිසා විසින් සකස්ගන ලද ලිපියක් ඇසුරෙන් ඔපටා ගන්නාලත් දක්බව කරුණාවෙන් සලකන්නෑ. යාළුවන්නේ ඔයාලා තවම අපි චනල එක සබස්ක්‍රයිබ් කරලා නැත්්ද. එහනම් සබස්්‍රයිබ් බට්න එක ඔබල සබස්ක්‍රයි් කරන්න. සීුව සලකු නොබල දිනපතා අපගේ නවවීඩියෝ බලන්නත් ඔබට අවස්ථාව තියෙනවා.